අද මම ස්ට්‍රෝබෙරි ඩ්‍රින්ක් එකක් හදන්න යන්නේ. ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 400ක් කපාගෙන තියෙනවා. කිරි ලීටර් එකක් තියෙනවා. සීනි 250ක් තියෙනවා. නිල මේසෙන්දි දෙකයි, රෝස් එසන්ස් තේ හැඳි එකයි, ලුණු තේ හැඳි එකයි, රෝස පාට කලරින් තේ හැඳි එකයි. මම වෙනම තියාගෙන තියෙන ස්ට්‍රෝබෙරි ගෙඩි ටිකක් ඩෙකරේෂන් වලට, ග්ලාස් වලට. වතුර කෝප්ප භාගයයි. මම ඉස්සෙල්ල වතුර දානවා. එකට කපාගත්තු ස්ට්‍රෝබෙරි ටික ඔක්කොම දානවා. දැන් මේක බ්ලෙන්ඩ් කරනවා. සීනි 250යි. වෙනම මිරිසෙන්දි 2යි. රෝස් එසන්ස් තේ හැඳි 1යි. ලුණු තේ හැඳයි. මම දැන් මේක හොඳට ආයි බ්ලෙන්ඩ් කරනවා. ඔයගොල්ලෝ දැක්ක දැන් මම ඔක්කොම කිරි ටික 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 එකතු කරුවා. මේකට භාජනය මන් නිසා මම දැන් මේක කිරි එකට කලවම් කරනවා. රෝස පාට කලරින් තේ හැඳි එකක් මම දැන් කලවම් කරනවා. දැන් බලන්න මේකේ පාට වෙනස් වුණා. ලස්සන රෝස පාටක් එනවා. ස්ට්‍රෝබෙරි ගෙඩියේ යටින් බාගෙට කපනවා. ඊට පස්සේ මම එක ග්ලාස් එකකට ගහනවා ලස්සනට ඩෙකරේෂන් වලට. ඔයාටත් පුළුවන් කිරි වලින් සාදාගත්ත මේ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක සාදාගන්න ඉක්මනින්. ඔයාලටත් පුළුවන් කණ්ඩ අකමැති බබාලා ඉන්නවා නම් ස්ට්‍රෝබෙරි හොඳට බ්ලෙන්ඩ් කරලා මේ වගේ කිරිත් සමග ඩ්‍රින්ක් එකක් හදලා දෙන්න. ඉතින් ඕගොල්ලෝ මාත් සමග හිටියාට ස්තුතියි.